සුන්දර සුවබර දවසක් ඔබට අපේ සඳුදා උදෑසනින්ම බොමුණ ගහනවා වෙනදා විදිහටම පාර කියන තාරකා වැඩසටහනත් අරගෙන අපි දන්නවා ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවා ඒ හින්දා තමයි ජ්‍යොතිෂ්‍ය ඇසුරෙන් කොහොමද ඔබේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණාව විමසන්න ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ අදත් පුරුදු විදිහටම ඔබට සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා ඒ අවස්ථාවත් ඔබට ලබා දෙන ගමන්ම තමයි අපි මේ ජ්‍යොතිෂ්‍ය ඇසුරෙන් සියලු කරුණු කාරණා ඔබට විග්‍රහ කරලා දෙන්න සූදානමින් ඉන්නේ වෙනදා විදිහට මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පීරිස් මහත්මයා පිටක එකතු වෙනවා අයිබෝවන් අයිබෝවන් ඔබතුමන් මෙතනත් ගෞරවයෙන් අපි වැඩසටහන වෙනුවෙන් පිළිගනිති අපි දන්නවා හිතවතුනි ඔබ මග බලාගෙන ඉන්නේ ඔබ යොමු කරපු ලිපිත් තියෙනවා අපි වෙනුවෙන්ම ඉතින් ඒ හින්දා ඔබේ ගැටලු ඒ සියල්ලටම පිළිතුරක් හොයලා දෙන්න බලාපොරොත්තු ඇතිව තමයි වැඩසටහන ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ හැම වෙලෙම ජීවිතයක් එක්ක අපි මහන්සි වෙද්දි ජීවිතයේ සියලු කරුණු කාරණා වෙනුවෙන් මහන්සි වෙද්දි සතුට කියන කාරණාව ප්‍රමුඛයිනේ නේද හැම වෙලෙම සතුට වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්නේ හිතේ සැනසීම ළඟා කරගන්න ඒත් එක්කම අරමුණු ඉලක්ක සඵල කරගන්න ඔබ මහන්සි වෙනවා මේ මහන්සි වෙන ගමනේදී ජ්‍යොතිෂ්‍යට කොයි විදිහටද සහයක් දෙන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව විමසන්නත් ඔබ අමතක කරන්නේ නැහැ ඒ හින්දා ජ්‍යොතිෂ්‍ය ජීවිතවලට බද්ධ වෙලා තියෙනවා ඒ බද්ධ වුණු ජ්‍යොතිෂ්‍ය ඇසුරෙන් කොහොමද අපි අපේ ජීවිතයට යමක් එකතු කරගන්නේ ඒ කාරණාව විමසමින්ම තමයි අද දවසේ කතා බහ අපි ආරම්භ කරන්නේ ඔබ අවසරේ සුබ දවසක් සුබ උදෑසනක් සුබ සතියක් ප්‍රාර්ථනා කරන බිනර මහේ බිනර මහ කියන මේ මාසය ජ්‍යොතිෂයේ යංගිසි අපූර්ව සිදුවීම් සිද්ධ කරන මාසයක් අද ජ්‍යොතිර්විද්‍යාව කියන විද්‍යාව පබසරී ගහට පොත්තක් මෙන් පොත්තට ගහක් මෙන් සමාජයේ වැළඳගෙන හමාරයි ඒක දශක 3ක් තිස්සේ ජ්‍යොතිර්විද්‍යාවත් එක්ක ගමන් කරන මම ඉතා පැහැදිලිව දැකලා තිනවා ඉතින් මේ ජ්‍යොතිර්විද්‍යාව කියන විද්‍යාවේ අද මේ මාසයේ සුවිශේෂී සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා 11 වෙනිදා ග්‍රහලවේ බුද්ධිකාරක බුද්ධියට අධිපති බුධ ග්‍රහයා කන්‍යා රාශියට පැමිණිලා උච්ච වෙනවා. එතනදී පබසිරි යෙදෙනවා පංචමහා පුරුෂ යෝගලින් එකක් වෙන භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගී. මේ භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගිය අංග සම්පූර්ණව උපත් යම් දරුවෙක් මේ කාලේදී එකලොස්සෙන්දෙන් පස්සේ උපත්ති ලැබෙන පුංචි දුවෙක් හෝ පුතෙක් හරි විදිහට මේ භද්‍රා යෝගයේ කේන්ද්‍රය යෙදුනොත් ඇය හෝ ඔහු අනාගතයේදී බොහොම සැප විඳින සුවිසල් මන්දිර හිමි වෙන අතට පයට රාජල බණ්ඩල කමනල සුමනල කියන සර්වන්ට්ලා තියාගෙන සැප විඳින්න පුළුවන් වූ යන්න පුළුවන් ඉහළ තලයේම යාන වාහන පාවිච්චි කරමින් සැප විඳින දරුවන් බිහි කරන කාලයක් ඉදිරියට ඒක සතුටුදායක ආරංචියක් ඊළඟට මෙතනදී තව සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා මේ බුධග්‍රහයා කන්‍යා රාශියට ඇවිල්ලා උච්ච වෙනකොට එතන නීච වෙලා ඉන්න සිකුරු එතන නීච බින්දෙනවා නීච බංග රාජයෝගයක් එතන යෙදෙනවා යම් දරුවෙක් දුවෙක් හරි පුතෙක් හරි මේ කාලයේදී කන්‍යා ලග්නෙන් ඉපදුනොත් ඒ කෙනා ඒ උපදින දරුවා ධර්ම කර්මාධිපති කියන මහා බලගතු රාජයෝගිකෙන් උපදිනවා බලන්න කොයිතරම් වාසනාවන්ත දූ දරුවන් අනාගතයට රුම වෙන මාසයක් ඊළඟට තවත් වැදගත් සිදුවීමක් තමයි පබසරි මේ මාසේ 13 වෙනිදා 8:20ට මට මතක විදිහට බුදයි සිකුරු යුද වදිනවා ග්‍රහ යුද්ධයක් තියෙනවා මේ 13 වෙනිදා ඒ ග්‍රහ යුද්ධයෙන් බුද පරාජය වෙලා සිකුරු ජය ගන්නවා ඊළඟට තවත් සුවිශේෂී සිදුවීමක් තමයි මේ මාසයේදී වක්‍ර ගමනක ආපු සෙනසුරු තමන්ගේ වක්‍රයේ මිදිලා උදා වෙනවා එහෙන වක්‍ර වෙනවා කියලා කියන්නේ ග්‍රහයෙක් ඒ ග්‍රහයා හැමතිස්සෙම ගමන් කරන්නේ ආපස්සට ඒ ආපස්සට ගමන් කරන ගමන නවතලා එයා ආපහු ඉදිරියට ගමන් කරන්න පටන් ගන්නවා මේහි වැදගත්කම තමයි මේ ඉදිරියට ගමන් කරනකොට නොවැම්බර් මාසේ පහු වෙනකොට සෙනසුරුගේ දනු සෙනසුරු දැන් ගමන් කරන ධනු රාශියට ගුරු පැමිණෙනවා එතකොට ගුරු විශණී යෝගයක් යෙදෙනවා එතකොට ඒ කාලයේදී උපදින්නා වූ දූ දරුව අනාගතේ පරිපාලන ශෛලියේ ඉහළ තනතුරු තානාන්තර හොබවන ජනාධිපති නීතිඥ වෙන තනතුරු වල පිහිටවන රටේ ප්‍රසිද්ධ නීතිඥම් බවට පත් වෙන එවැනි වූ සුවිශේෂී නායකත්වයන් වලට සුදුසු පුද්ගලයෙකු උපදින කාලයක් එතකොට දැන් මේ ඉදිරියේදී ග්‍රහ බලපෑම් පෙළ ගැස්සුවම
මේ ඉදිරි කාලයේදී ඒ වගේ සුවිශේෂී වූ ග්‍රහ පීඨීම් කීපයක් යෙදෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි මේ අමුතුවෙන් කියන්න ඕනේ දැන් ගහක යම්කිසි මේ සැඟවුණු ජීවියක් තියෙනවනේ ඕනම ගහක් ගත්තොත් ප්‍රබසිටි ඒ ගහේ සැඟවුණු ජීවියක් තියෙනවා. වැලක් ගත්තොත් ඒ වැලෙත් සැඟවුණු ජීවියක් තියෙනවා. කොළයක් ගත්තත් ඒ කොළෙත් සැඟවුණු ජීවියක් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට සමහර අවස්ථාවලදී කියනවා යම් යම් රෝග රෝගාබාධ සහ තමන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට මැල්ලුම් කන්න කියලා කොළ වර්ග අරගෙන ලියලා කපලා හද කන්න කියලා. ඒක මොකද කොළවලත් සැඟවුණු ජීවියක් තියෙනවා. ළඟට ගෙඩියක් ගත්තත් මේ ගෙඩියෙත් සැඟවුණු ජීවියක් තියෙනවා. මේ ජීව ශක්ති ස්වකීය වර්ගයාගේ වර්ධනය පිණිස සබහාදාම විසින් අපිට ලබා දීපු අපූර්ව නිර්මාණයක්. දැන් අපි පබසිරි චුට්ටක් හිතලා බලන්න මේ කොස් ඇටය කොච්චර කුඩාද. මේ කුඩා කොස් ඇටයක් මෙහෙම අතට ගත්තම හිතන්න පුළුවන්ද කොස් ගහක කොස් ශක්තිමත් දැවැන්ත කොස් ගහක ශක්තියක් මේ ඇටය තුල සංගවා තිබෙනවා කියලා. මේ කොස් ඇටය දැවැන්ත ගහක් දැවැන්ත ශක්තියක් මේ කොස් ඇටේ ඇතුලේ තියෙන බව අපිට පැහැදිලි වෙන්නේ කොස් ඇටේ අපි පසට එකතු කරලා පොළවට දාලා ඊට පස්සේ මේ පස මේකට වතුර ටිකක් මුසි කරාම තෙතමනය පොහොර අවුව සහ වාතය එකතු වුණාම මෙන්න මේ දැවැන්ත රූක්ෂය මේ දැවැන්ත ශක්තිය මේ පොළවෙන් මතුපිට එන්න පටන් ගන්නවා. ඒක මම මේ විදිහට කියාගෙන යන්න හේතුනේ මොකද දන්නවද? එතකොට දැන් මේ ආපු කොස් ගසේ මල් හටගන්න, ගෙඩි හටගන්න ඉරෙන් හඳෙන් ශක්තිය අවශ්‍යයි. ඉර හඳේ ශක්තිය නැතුව මල් හටගන්නේ, ගෙඩි හටගන්නේ, දළු හටගන්නේ, ඒ පළදාවෙ ඉන්නේ නැහැ. මේ කඳට සූර්යාගේ කිරණ වැටෙන්න ඕන. මේ කඳ ඇතුලේ තියෙන කිරි උණු වෙන්න ඕන. එතකොට මේ ඉරෙන් හදෙන් ශක්තිය ලැබුණම තමයි මේ දැවැන්ත ගහේ මල් පල කුම ගෙඩි හටගන්න පටන් ගන්නෙ. ඒ වගේ මේ අපිට මේ සබහදාමේ බොහෝ ශක්තියන් තියෙනවා පියවියසට පේන්නේ නැහැ. හැබැයි අපේ බුද්ධියෙන් අපිය අඳුනාගෙන කටයුතු කරන්න ඕන. ඉර හඳ තාරකා මේ සියලු ශක්තියන් අපගේ ඉදිරි ජීවිතයේ පැවැත්මට හැඩගස්සා ගැනීමට අපිට අවශ්‍ය වෙන ශක්තියන් කිරණ. එතකොට අපිට නොපෙනෙන බලවේග මේ රටේ ලෝකෙ තියෙනවා. එහෙනම් ඒ ශක්තියන් අපේ ජීවිතයේ කුමන විදියකට හැඩගස්සනවද? මේක තමයි ජ්‍යෝතිෂය කියලා කියන්නේ. මේ විද්‍යාව තුළින් ඕනෑම පුද්ගලෙක්ගේ ඉරණම ඕනෑම කෙනෙක්ගේ දෛවය යම් දුරකට වෙනස් කරන්න පුළුවන්. එතනයි මෙතන වැදගත්කම වෙන්නේ. බුදුදහමේ සඳහන් වෙනවා යම් පුද්ගලෙක්ගේ දෛවය යම් දුරකට වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙනම් අපිට මේ ජ්‍යෝතිර්විද්‍යාව කියන විද්‍යාවෙන් පුද්ගලෙක්ගේ දෛවය යම් දුරකට වෙනස් කරන්න පුළුවන්. යම් පුද්ගලෙක් උපතින් ලියාගෙන ඇවිල්ලා තියෙනවා නම් ඔහු නිර්ධනෙක් කියලා. ඒ කියන්නේ ධනෙ නැති පුද්ගලෙක් කියලා. අපිට ඔහුව මහා පරිමාණ ධනවතෙක් කරන්න බැරි වුණාට එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ධනෙ උපයමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහේ හැඩයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. තවත් පුද්ගලෙක් ඊට වඩා යම්කිසි ධනයක් ලබන්න උරුමයක් ලියාගෙන ඇවිල්ලා තියෙනවා නම් ඔහුට අපිට පුළුවන් පොඩි ප්ලස් එකක් දෙන්න ඊට වඩා උසස් ධනවත් තත්ත්වකින් ජීවිකාව බැබලීමට ලක් කරගන්න. ධන කුවේරියක් විශාල ධනයක උරුමයක් තියෙන පුද්ගලෙක් උපතින් එවැනි වූ වාසනාවක් ලියාගෙන ඇවිල්ලා තිනවනං ඒක දෙගුණ තෙගුණ කරලා දෙන්න. මේ ජ්‍යෝතිර්විද්‍යාව කියන විෂයේ තියෙන වැදගත්කම තමයි අඳුරේ යන පුද්ගලයාට ආලෝක පන්දමක් යන මාර්ගයේ එලිපෙහෙලි කරලා දෙන්න පුළුවන් ශක්තියක් මේ ජ්‍යෝතිෂයට තියෙනවා. මේ ග්‍රහයන්ගෙන් එන්නේ අපිට සංඥා. මේ සංඥා වලින් කියන්නේ මොනවද? ඒ පුද්ගලයන්ගේ යම් යම් කාලවකවානු වල අපි යම්කිසි පුද්ගලයෙක් කුඩා කාලයේ අධ්‍යාපනයෙන් පාසලෙන් අධ්‍යාපනය ලැබලා
අධ්‍යාපනයෙන් පස්සේ යම්කිසි පාඨමාලාවකට හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට හෝ ඇතුළත් වෙලා තරුණයෙක් බවට පත් වුණාට පස්සේ ප්‍රසරි බලන්නේ මේ තරුණයා මෙතනින් එහාට ජීවිතේ සමාජයට රටට දෙමෝපියන්ට බරක් නොවි තම දෙපයින් නැගිටලා සපවත් ජීවිතයක් ගත කරන්න ඕ මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න. නමුත් ඒ ගමන් කරන මාර්ගයට කවුරුහරි උපකාරී වෙනවනම් ඒ මාර්ගේ පෙන්වලා දෙනවනම් ඒ සමහර වෙලාවට යම් කිසි පුද්ගලයන්ගේ කේන්ද්‍රවල තියෙනවා වයස අවුරුදු 20යි 30යි කියන කාලයේදී ඔහු ජීවිතේ ලබා ගන්නා වූ සියලු සැප සම්පත් ලබා ගන්නවා අය. ඔහු යාන වාහන ආදී ලබා ගන්නවා අය. ඔහු ධනවත් වෙනවා අය. ඔහු සැපවත් ජීවිතයක් ගත කරනවා අය. තවත් සමහරෙක් අවුරුදු 30 දක්වා රස්සාව කට් කරන්නේ නැහැ. ඔහුට රැකියාවක් හරියන්නේ නැහැ. අධ්‍යාපනයත් කැඩි කැඩි යන්නේ. දෙයක්කට අත ගැහුවත් ඒක මග නවතිනවා. නමුත් අර එක්කෙනෙකුට හරියනවා තව කෙනෙකුට හරියන්නේ නැහැ. එතකොට 30න් පස්සේ තව කෙනෙක් අර 30ක් වෙනකන් සාර්ථක නොවෙච්ච තරුණයා හෝ තරුණියගේ ජීවිතේ 30න් පස්සේ කියන්නේ සමහර ජ්‍යොතිෂ න්‍යාය තියෙනවා මැදිවියෙන් පස්සේ ධනවත් වෙන යෝග. මේ පුද්ගලයෙක්ගේ වාසනාව අවාසනාව කියන එක පව්පින් වල එක්ක සංසන්දනය කරගයි. පින පව වාසනාව අවාසනාව. දැන් මේක ගැන ආයි කෙනෙකුට තර්ක කරන්න අවශ්‍ය නැහැ. මොකද බබසරි අපි දැන් බලමු අධ්‍යාපනයේ ඉහළටම ඉගෙනගත්ත කෙනෙක් තමයි වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා තවත් වැඩිදුර අධ්‍යාපනය ලැබුවම තමයි ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ, සර්ජන් කෙනෙක් වෙන්නේ, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නේ. අපි යම්කිසි පෞද්ගලික රෝහලකට ගියාම ඇහෙන දෙයක් තමයි වාඩි වෙලා ඉන්නකොට නමක් කියලා මෙහවල් වෛද්‍යවරයා හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර අංක 22 කාමර ඉදිරියට යන්න. තව ඒ වගේ නම් අපිට ඇසෙනවා අහවල් වෛද්‍යවරයා දැන් පැමිණියා, අහවල් මේ වෛද්‍යවරයා හමුවීමට පැමිණි රෝගීන් අර කාමරයට යන්න. අපි ගත්තොත් එහෙම අපි උදාහරණයක් විකලාංග වෛද්‍යවරු 3 දෙනෙක් එක දවසේ පෞද්ගලික රෝහලකට එනවා. කාමර අංක 22 26 28 මේ 3 ඉදිරිපිට ඉන්නවා දැන් රෝගීන්. ක්ලච්චස් වලින් විකලාංගන අතපය කැඩිච්ච එක වෛද්‍යවරයෙක්ගේ රූම් එක ගාව ඉන්නේ රෝගීන් 10යි. තවත් වෛද්‍යවරයෙක්ගේ රූම් එක ගාව ඉන්නවා 20ක්. තව වෛද්‍යවරයෙක්ගේ රූම් එක ගාව ඉන්නවා 30ක්. ඇයි මෙහෙම වෙන්නේ? 3 දෙනාම එකම විභාග කරලා තියෙන්නේ, එකම විදිහට විදේශ අධ්‍යාපන ලැබලා තියෙන්නේ, එකම උපාධි, එකම ඒ MBBS ඒ ආදී ඔක්කොම කරලා මේ දක්ෂ එක රෝහලේ වැඩ කරන වෛද්‍යවරු 3 දෙනා චැනල් එකට එනවා සවස් කාලේ. අන්න බලන්න ඒ 3 දෙනාම එකම දක්ෂයි, එක විදියට කතා කරන්නේ, එකම ශල්‍යකර්ම එක විදියට කරන්න පුළුවන්, ඕන ශල්‍යකර්මයක් බාර දුන්නත් කරන්න පුළුවන්. එක 3 දෙනාගේ මේ එකම මත. නමුත් මේ 3 දෙනාට මේ පැමිණෙන්නා වලද රෝගීන්ගේ සංඛ්‍යාව ඇයි අඩු වැඩි වෙන්නේ? ඒ නිසා යම් පුද්ගලයෙක් මේ ආත්මයකට පෙර ආත්මෙන් එනකොට මේ ආත්මයේ උපදිනකොට වාසනාව අවාසනාව පින පව කියන දෙක කැටි කරගෙන උරුම කරගෙන එනවා. ඒ දේ අපි මෙතනින් අවබෝධ කරගෙන දක්ෂ ප්‍රවීණ 3 වෙනිසක් ඇති ජ්‍යෝතිරේදියෙක්ගෙන් අනාගත සැලසුමක් ලබාගෙන ඒ අනුව තමන් ෂෙඩියුල් එකක් කාලසටහනක් හදාගෙන ජීවිතය ගෙන ගියා නම් කවදාවත් වරදින්නේ නෑ. ඔව්, පින පව සියල්ලම පිළිබඳ ඕනෑම කෙනෙක් අවධානය යොමු කරනවා. ඉතින් ජීවිතයක ඕනෑම කෙනෙක්ගේ සතුට තියෙනවා, අසතුට තියෙනවා, වාසනාව තියෙනවා, අවාසනාව වෙනවා. ඉතින් ඒ සියල්ලම දෝලණය වෙන ලෝකයක් තුළ සතුටෙන් ඔබට ජීවිතය ගත කරන්න පුළුවන්. අපිත් එක්ක රැඳිලා ඉන්න මේ අපි වෙලාව බලලා ඇවිල්ලා සතියේ ලග්න පලාපල ගැන ඔබට කියන්න තමයි සූදානම් වෙන්නේ. CDB රන්න අය රැකවමකට රුපියල් 63,300ක් CDB ඔබේ හිතවතා. හොඳයි, පාරකින තරක වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ වෙනුවෙන් අපි සතියේ ලග්න පලාපල ගැන කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි ආචාර්ය මංජුල පීරිස් මහත්මයාගෙන් මේ ගැන අහලා දැනගමු. ඔව්. එතකොට පබසරි මේෂ ලග්නයෙන් උපත ලැබූ ඔබට මේ සතිය ආරම්භය සුබයි. මන්ද සුබ වෙන්නේ. ඔබට මේ සතිය තමන් කරගෙන යම් කටයුතු වල ප්‍රගතියක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙන සුබ සතියක් කියලා කිව්වොත් මම නිවැරදි.
ඔබට ඔබගේ යම්කිසි රාජකාරී මට්ටමේ කටයුත්ත වෙනුවෙන් වැඩිපුර වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙනවා. දේශපාලඥයෙක්ගෙන් උදව් උපකාරයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේෂ ලක්ෂණ උපන් අය ඔබට ඒ සඳහා හොඳම සතිය මේ සතිය. ඒ වගේම තමයි මේෂ ලක්ෂණ උපත ලැබූ ඔබට මේ සතියේදී තමන්ගේ අම්මා හෝ මම්මා හෝ අම්මා හා සමාන බලාගත්ත හෝ හැදුව වැඩුව කෙනෙක් හෝ බාහිර දිගේ කතා කරලා දුක සැප විමසන සුබ සතියක්. මෙහි වෙන්නේ ඒ එවෙනියු තමන්ට ආදරය කරන ලෙන්ගතු කෙනෙක් තමන්ව අමතනකොට අමතලා දුක සැප විමසනකොට ඔබගේ සිතේ තියෙන යම්කිසි වෙහෙස මහන්සිය දුකක් කනගාටුවක් වෙන ඒ දේවල් නැති වෙලා යනවා. ප්‍රියයන් හා සමග එක්වීම අන්න ඒ වගේ ඔබට හිතවත් ඔබට ආදරය කරන කෙනෙක් කතා කරලා ඔබගේ දුක සැප විමස ආශිර්වාද ලබා ගැනීමට ලැබෙන එක මං හිතන්නේ වාසනාවක්. ඒ වගේම තමයි සතියේ ආරම්භය ඔබට බොහොම සුවිශේෂී. මොකද තමන්ගේ මේ කඩයිම් කීපයක් පසු කරගෙන ඉදිරියට යන්න පුළුවන් සුබ සතියක්. තමන්ට යම්කිසි කරගන්න තිබුණු කටයුතු සඳහා ආර්ථිකයේ පොඩි මදිකමක් තිබුණා, අවහිරතාවයක් තිබුණා නම් ඒ සඳහා ආර්ථිකයේ ශක්තිමත් කර ගැනීමට පුළුවන් වෙන සතියක් වෙනවා මේ සතිය. මොකද ධනස්ථානාධිපති නීච වෙලා හිටියත් දැන් 11 වෙනි දායින් පස්සේ නීච බංග රාජ්‍යෝගයක් බවට පරිවර්තනය වෙන නිසා එතකොට ධනස්ථානාධිපති මෙතනදී බලවත් වීම ඔබගේ ඉදිරි කටයුතු ආර්ථිකයේ තිබුණු හැලහැප්පීම් බාධක වලට පුංචි පැලස්තරයක් වෙනවා. එපමණක් නෙමෙයි සමාජයෙන් තමන්ට ගෞරව ලබන්න පුළුවන්. දැන් ලොවෙන් කෙනෙක් එක් දෙයකට වෙයි සමත ඔබගෙත් යම්කිසි මොකක් හරි දෙයක හැකියාවක් ඇති. ඒ හැකියාවන් රටට ලෝකෙට පෙන්වන්න නැත්නම් අපි කියන උපදා ගන්න පොලිෂ් කරගන්න. ඒ වගේ මේ හොඳ වාසනාවන්ත වූ සතියක් කිව්වොත් ඉතාම හරි. අපිට මේ ජ්‍යොතිෂ පලාපල වැදගත් වෙන්නේ මෙන්න මේ දේ තේරුම් ගන්නයි, මෙන්න මේ සතිය කළමනාකරණය කරගන්නයි. අපිට මේ හොඳයි කියන වෙලාවේදී එහි උපරිමය වූ ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා අපගේ නුවණ, අපගේ කාලය, අපේ ශ්‍රමය අපිට යොදන්න පුළුවන්. ඊළඟට සතිය මේ විදිහට ගත කරනකොට සති අග කොටස ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ජීවිතයේ සැමදාමත් සැප ලැබෙන්නේ නැහැ. සිනහ වෙවි කල් ගෙවන්න බෑ. මේක ඇත්තත් සහතික ඇත්තයි. ඉතින් ඒ වගේම තමයි ඔබට යම්කිසි පව් පළදීමක් එසේ නැත්තං තමන් ගන්න තීරණවල දුර්වලකමක්, තමන්ට හදිසි හමුවෙන පුද්ගලයෙක් නිසා අසම්මත ක්‍රියාවකට, අවකල් ක්‍රියාවකට සිත ඇදී යන බවක්, එසේත් නොවුනොත් තමන්ගේ මුදල් පසුම්බිය නැති වෙන්න පුළුවන්, තමන් කාලයක් තිස්සේ ආදරය කරපු භාණ්ඩයක් තමන්ගෙන් අතින් වැටිලා බිඳෙන්න පුළුවන්, තමන් වරුවක් විතර මල් කඩපු ෆෝන් එක වැටෙන්න පුළුවන්. ඒ වගේ ඌ මොකක් හෝ පුංචි අකරතැබ්බක් කනගාටුවක් ඇති වෙන බවක් පෙන්නුම් කරනවා සති අග. ඒ නිසා මේෂ රැසෙන් උපත ලැබුව ඔබ සති ඔන්න විදිහටයි ගත වෙන්නේ කියන එක ඔළුවට අරගෙන හරි කල්පනාවෙන් ගමන ගියා නම් ඔබ ජ්‍යොතිර්විද්‍යාව නිසා ජීවිතේ ජයගත්ත පුද්ගලෙක් වෙනවා. ජ්‍යොතිර්විද්‍යාව නිසා ජීවිතේ හැඩ කරගත්ත පුද්ගලෙක් වෙනවා. නිකන් ලැබෙන උපදේශන, නිකන් ලැබෙන උපදේශ ඔබට ඔබගේ ජීවිතේ හැඩ කරගන්න කොයිතරම් වටිනවද? කලගෙඩියක් වගේ ඔළු ගෙඩියක් තිබුණට, අලගෙඩියක් වගේ මොළ ගෙඩියක් තිබුණට අපිට කෙනෙක් කිව්වොත් එහෙම ළිඳේ පයින්න කියලා පයින් එක නෙමෙයි හපංකම.
මේකෙන් අපි හිතල තීරණ ගන්න ඕන. ඒ වගේ තමයි අපි දෙන පලාපලත්. ඔබට දෙන පලාපල ඔබට ගැළපෙන ආකාරයට ඔබ ඒක කළමනාකරණය කර ගන්න ඕන. ඔබගේ වෘත්තියට ඔබගේ ශේෂ්ත්‍රයට ඔබගේ හැඩයට අනුව ඔබ ඒක හැඩ කර ගන්න ඕන. එවිට ඔබ දිනනවා. කොහොමද වෘෂභෙට? වෘෂභ රැසෙන් උපත ලැබූ ඔබට සතියේ ආරම්භය උදේ කාලය හොඳ වුණත් සවස් කාලය ටිකක් කර අපි කියන්නේ ටිකක් සිත ආවේගශීලී වෙන නිකන් තමන්ට හිතෙනවා තමාව සමාජයේ කියා කරේ නෑ ගණන් ගත්තේ නෑ වගේ ගතියක් ගෙදර උන්දලගෙන් මදිවට නෑදෑයන්ගෙන් කරදර අපි කියනවනේ නෑයා වේයා මීයා හැමෝම නෙමෙයි ඒ වගේ අපිට ඔබට මේ සතිය ආරම්භය තරම් හොඳ නෑ හිනාවෙන්න හදනකොට කවුරුහරි අඬවන්න බලනවා අඬන්න බලාගෙන ඉන්නකොට ඇහැට අනිනවා අන්න ඒ වගේ සිදුවීම් සිද්ධ කරන සතියක් මේක ඒ වගේම තමයි සතිය මැද වෙනකොට මොකද්ද පොඩි සහනයක් හුදකලාවි ජීවත් වෙන්න හිතෙන නිකං අලුත් අරමුණක් කරා ගමන් කරන්න උනා කියන චේතනාවක් ඇති වෙන ඒ චේතනාව ක්‍රියාවට නංවන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න පුළුවන් වූ උපදේශන දෙමාපියන්ගෙන් සහෝදරයන්ගෙන් හිතවතුන්ගෙන් විද්වතුන්ගෙන් උගතුන්ගෙන් ලබා ගන්න ඔබ වෙහෙස මහන්සි වෙන සතියක් සති අග එහි මල් පල ගන්නනවා ඔබට ලැබෙන ගෞරවය ඔබට ලැබෙන ඔබට ඔබ සමාජයේ විසින් ඔබ පිළිගැනීම ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් අනිත්‍ය අඳුරා ගැනීම ඒ පමණක් නෙමෙයි ඔබ ඔබගේ ජීවිතයේ යම් පැත්තකින් දිනුවාදෝ කියලා හිතන විදිහේ අදහස් ගලාගෙන එන ධනාත්මක සිතුවිලි පෝෂණය වෙන සතියක් වෙනවා ඔබට ජීවිතයේ තීරණයක් ගැනීමට ඔබ දෝලණය වුණා දෙන්දෝ නොදෙන්දෝ කියලා සිතුනි මට ඒ වගේ ඔබට මේ චංචල සිතුවිලි ස්ථීර බවකට පත් කරලා තීරණයක් ගන්න පුළුවන් කොඳුනාරටියක් ඇති වෙන සතියක් වෙනවා හැබැයි මේ වෘෂභ රැසින් උපත ලැබූ ඔබ මේ සතිය ආරම්භයේදී තමන් මහමග ගමන් කරනවා නම් රියවේගෙන් පදවන්න හොඳ නෑ ඔබ මහමග ගමන් කරනකොට හරි සිහිබුද්ධියෙන් කල්පනාවෙන් ගමන් කළ යුතු වෙනවා යම්කිසි කරන කටයුත්තක් නිසා නීතියේ රැහැනට අසු වෙන්න පුළුවන් ඔබ නැති තැන ඔබගේ නොහුගුණ තව කෙනෙක් ගායනා කරන්න පුළුවන් සමාජයේ අද වැඩි දිනෙක කරන්නේ ඒකනේ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඔබ හැමතිස්සෙම සමාජයට ප්‍රියමනාප පුද්ගලයෙක් විදියට සැරිසරන්න හැසිරෙන්න වග බලා ගන්න කටයුතු කරන්න අපි යමු මිතුන රස ගැන බලන්න මිතුන රසෙන් උපත ලැබූ ඔබගේ සති ආරම්භය ටිකක් සුභාසුභ මිශ්‍රඵල ලැබෙන සතියක් ඒ නිසා මිතුන රසෙන් උපත ලැබූ ඔබගේ සතියේදී ඔබට සිද්ධ වෙනවා ආරෝග්‍ය පරමාලාභ උතුම් ලාභේ නිරෝගිකම ඇත්තටම අසරණ වෙච්ච ඇත්තටම අහිංසක පුද්ගලයෙක්ගේ බෙහෙත් හේත් ටික අපිට අරන් දෙන්න පුළුවන් නම් ඔසුසලෙන් අපි මේ ආත්මෙදි කරගන්න එක්තරා විදිහක කුසලක් මෙහි දිට්ඨ ධම්ම වේදිනිය කියන කර්මය ඔබට නිරෝගී භාවය ලබන්න හේතු වෙනවා ඔබට සමහර විටක මේ සතියේ එන ඇමතුමක් නිසා අක්ක ලෙඩ වෙලා නංගි ලෙඩ වෙලා අයියා ලෙඩ වෙලා මාමා ලෙඩ වෙලා නැන්දා ලෙඩ වෙලා අන්න ඒ වගේ ආරංචියක් එන්න පුළුවන් සමහර විටක රෝගියෙක් වෙනුවෙන් රෝහලක ඔබට සිද්ධ වෙයි උපස්ථාන කරන්න ඒවා කුසල්
ඒවා ජීවිතයට එකතු කරගන්න කුසල්. අපිට වියදමක් නැතුව ශ්‍රමයෙන් ලබා කරගන්න පුළුවන් කුසල් මේවා. තවත් අසරණ පුද්ගලයෙක්ගේ යම්කිසි කරන ලද පාප කර්මයක් නිසා පැවති අපලයකින් අස්තියක් විඳිලා ක්ලචස් දෙකක් ගන්න මුදල් නෑ, ඔබ ගිහිල්ලා කිහිලි කරු දෙකක් ගෙනල්ලා ඔහුට දෙනවා. ඔබ හරියට කකුල් දෙකක් දන් දුන්නා වගේ. ඔහුට එතනින් පස්සේ ඔහුගේ රාජකාරි කරගැනීමට අඩියක් දෙකක් යන්න පුළුවන් වෙනවා. ඒක පුදුමාකාර ඔබගේ ජීවිතයට කුසලක් වෙනවා. සති මැද හදිසි ගමන්, කෙටි ගමන්, දුර ගමන්, වන්දනා ගමන්, විනෝද ගමනක් යෙදෙන්න පුළුවන්. කටින පින්කම් කරන මේ කාලේ පන්සල අතුපතු ගාලා කොළ ටික අයින් පුච්චලන් තා අහත් කරලා වත්තේ පිරිසිදු කිරීමෙන් අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අපේ පන්සලේ හාමුදුරුවෝ මේ ලස්සනට තියෙන මිදුල දැකලා සතුටටපත් වෙනවා. සීල බර ගානක් රැකලා චීවරයක් ඇඳ අරගෙන චීවරයක් ඇඳගෙන සීලයක් රැකගෙන අපේ පන්සලේ අපේ හාමුදුරුවෝ අර ලස්සන මිදුල දැකලා ඇතිකර හිතට ඇතිවෙන සතුට ඔබට එන්නේ සිය දහස් ගුණයකින්. එදා දවසේ වෙන්නත් පුළුවන් ඒ සතුට පෙරලා ඔබට ලැබෙන්නේ. මුදල් යන්නේ අනේ මං අසරණයි, අපි දුප්පත්නේ, එදා වේල හම්බ කරගෙන කන්නේ, මහත්යට වැඩ නැති වුණොත් එදා බඩගින්. නමුත් ඔබට පින් කරන්න මුදල් මොන්නේ නැහැ කියන එකයි මම මෙතන කියලා දෙන්නේ. අන් අය කරන සාංගික දානකට, අන් අය පූජා කරන යම්කිසි පිරිකරකට අතගසන්න පුළුවන්. ශ්‍රද්ධාව ගනුදෙනු කරගන්න පුළුවන්. පල්ලියට ගිහිල්ලා යාඥා කරලා ෆාද හමු වෙලා ආශිර්වාද අරන් ආසිරි පෑම් බීලා කෝවිලට ගිහිල්ලා මෑණියෝ අදහලා ආශිර්වාද අරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අපිට මේ නොපෙනෙන බලවේග හරි වැදගත් වෙනවා. මේ නොපෙනෙන බලවේග ගැන මම දවසක කතා කරන්නම්. නොපෙනෙන බලවේග ජීවිතේ හැඩගස්ස ගන්න අවශ්‍යයි. සමහර අය මිත්‍යාවක් කියලා කිව්වට ඒ කියන පුද්ගලයෝ සමහර දේවාලවල පොලිමියා පළවෙනියට ඉන්න පූජවට්ටිය අරන්. ඉතින් එහෙම යුගයක මිතුණින් උපත ලැබුව ඔබට සතියග කර කර කල කල දේ පල පල දේ කියනවා වගේ ඔබ කල හොඳ දේ මල් පල ගන්නවනවා, ටෙන්ඩර් එක එනවා, ව්‍යාපාරය දියුණු වෙනවා, ඇප්ලයි කරා රැකියාවකට ඒක ලැබෙනවා, අධ්‍යාපනයක් වෙනුවෙන් බලන් හිටිය ඒක ලැබෙනවා, විදේශ අධ්‍යාපනයක්, විදේශ රැකියාවක්. ඔබට හැම ඔබ බලාපොරොත්තු වුණා වූ යම්කිසි වූ බලාපොරොත්තුවක් සඵල වෙන සුබ කාලයක පෙරනිමිත්තක් වෙනවා සතියග. කොහොමද කටකෙට කටක රැසෙන් උපත ලැබූ ඔබගේ මේ සතිය ආරම්භය හොඳයි. තමන්ගේ පවුලේ කටයුත්තක් සාර්ථක කර ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන අතර එහි ප්‍රතිඵල සුබයි. එහෙනම් ඔබ කරන කටයුත්ත මල් පල ගන්වයි. කොහොමද ඒක? එතකොට හොඳටත් කට නරකටත් කට ඇට නැති දිව පරිස්සමින් හැසුරුවේ නැත්තම් කටකෙන් උපන් ඔබට අපවාද, අපකීර්ති, නින්දා, පහස. හැබැයි මංජුල පෙරසත්ත අපි මේ කටක රස ගැන හිම කතා කර කර ඉද්දී අපි වෙලාව බලලා ඇවිල්ලම කටක රසේ ඉතිරි තොරතුරු ටිකත් ඔබට කියන්න සූදානම්. LG inverter AC අබාන්ස් වෙතින් විතරයි. සකුරා මල් සුවඳින් හඳුන්වා දෙන නව සන්ලයිට් පර්ෆියුම් ලොක් සමගින් සන්ලයිට් සකුරා දෙකකල් පවතින සුවඳින්. හොඳයි, කටක රැසෙන් නිපදුණු ඔබ ගැන තමා නජුල පිරිස් මහත්මා මේ කී කී හිටි. ඔව්, අවසරයි. කටක රැසෙන් උපත ලැබූ ඔබගේ සතිය අරබි කියන්නේ ආර්ථිකයේ ශක්තිමත් වෙනවා, සෞඛ්‍ය පිරිහෙනවා. ඔබ කරන කියන කටයුතු නිසා ඔබගේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න පුළුවන්, ධන ධාන්‍ය ආදී ඔබට ලැබෙන්න පුළුවන්. නමුත් ඔබ හම්බ කරා විතරයි ෆුල් චෙකප් එකක් කරගත්තේ නැහැ, කොලෙස්ටරෝල් බැලුවේ නැහැ,
ප්‍රෙෂර් බැලුවේ නෑ, ශුග බැලුවේ නෑ. මහන්සි වුණා, ආවා, හවු වෙන දේ කෑවා, වොෂයක් දාගත්තා, නිදාගත්තා. ඔය හඹා ගියේ මුදල් පසුපස. ව්‍යායාමයක් කරේ නෑ, සෞඛ්‍ය ගැන හිතුවේ නෑ, ශරීරය ගැන බැලුවේ නෑ. එහි නරක ප්‍රතිඵල හිමි වෙන්න පුළුවන්. අපි හිතුවට අපි කොයිතරම් නිරෝගී පුද්ගලයෙක් කියලා, රජෙක් වුණත් වැඩක් නෑනි, ලෙඩෙක් වුණොත්. ඒ නිසා ඕනෑම පුද්ගලයෙක් මාස 6කට සැරයක්වත් තමන්ගේ රුධිර සාම්පල් එකක් චෙක් කරගත්තොත්, ඒ කියන්නේ ෆාස්ටිං ඉඳලා, ආහාර නොගෙන ඉඳලා, කොලෙස්ටරෝල් කොහොමද, ලිව එක කොහොමද, වකුගඩු කොහොමද, හදවත කොහොමද චුට්ටක් පරීක්ෂා කරගන්නවා නම් තමන්ට දීර්ඝායුෂ විඳින්න හේතු වෙන්න හේතුවක් කරගන්න පුළුවන්. කටක රැසින් උපත ලැබූ ඔබගේ සති අග සුබයි. සති අග ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වෙච්ච ආර්ථිකය දෙකට පහට වියදම් කරලා නාස්ති කරගත්තේ නැහැ. බුදුදහමේ කියන විදිහට මේ ලැබුණු ධනය කොටස් කරගත්තා. හෙට දවසේ එන අභියෝග ජයගන්න කොටසක් අයින් කරා. දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කොටසක් අයින් කරා. තමන්ගේ ශරීර සෞඛ්‍යයෙන් කොටසක් අයින් කරගත්තා. රුපියල් 1000ක් දවසකට ගන්න මිනිස්සෙක් හිනාවේ මේක කරන්නේ කොහොමද කියලා. 700ක් පාවිච්චි කළ 300ක් අයින් කරගන්න පුළුවන්නේ. අමතක කරනවා රුපියල් 300. රුපියල් 9000 නොදනවත් මාසෙට එකතු වෙනවා. ඒ වගේ ලැබෙන දේ කළමනාකරණය කර ගැනීම තුළ අනාගතයේ ඒ සැලසුම ලස්සන්ට කරගන්න පුළුවන් සතියක්. ඒ නිසා සතිය අග ඔබ දිනනවා. කොහොමද සිංහෙට සිංහ රැසෙන් උපත ලැබූ ඔබට සතිය සුබයි? සතියේ ආරම්භයේදී උසස් උසස් පුද්ගලයෝ හමු වෙන්න, දේශපාලඥයෝ හමු වෙන්න, ප්‍රභූවරු හමු වෙන්න, උගත් ගුරුවරු හමු වෙන්න, ආගමික නායකයන් හමු වෙන්න, සාප්පු සවාරි යන්න, නෑදෑ හිතමිත්‍රාදීන් සමග අත්කල් බැඳගෙන ගමන් යන්න, අමුත්තන්ගේ පැමිණීම, ළඟහිටි කෙනෙක්ගේ ඈත්වීම, සැපවත් නින්ද, දිව පිනවන ආහාර ආදී ලැබීමෙන් ඔබ සතුටටපත් වෙන සතියක්. ඔය සුභවාදී දේවල් සිද්ධ වෙන අතරේ මැද පොඩි හෝ අසතුටක්, කනගාටුවක්, අවිහිරතාවයක්, අතට ගත්ත දේ කටට දාගන්න බැරිවීමක්, පෙනිපෙනි දේවල් නැති වෙලා යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි සිහිබුද්ධියෙන්, කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. තමන්ගේ දෙපයින් තමන් නැගිටින්න ඕන. තමන් හරි කල්පනාවෙන් සිහිබුද්ධියෙන් කටයුතු කරේ නැත්තම් මහමග අතරමග වුණත් යම් යම් අකරතැබ්බල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ සතිය විශේෂයෙන්ම හරිම කල්පනාවෙන් සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. අර සුබ අතර මැද අර වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සති මැද ඔබට ප්‍රිය සම්භාෂණයකට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඔබ දන්නේ ඔබත් සමග ඇසුරු කරපු කල්යාණ මිත්‍රයා විදේශගත වෙලා වසර ගණනක්, ආරංචියක්වත් නැහැ. අපි අපේ රාජකාරී, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජකාරී, කාටද අද කාලේ කාලේ වේලාව තියන්නේ අන්‍යයන්ගේ දුක සැප විමසන්න? මෙන්න එනවා හදිසි ඇමතුමක්, අංකය දන්නෙත් නෑ, ගන්ධෝ නුගන්ධෝ කියලා හිතනවා අලුත් අංකයක්, කමන්නේ අරගෙන බලනවා. කල්යාණ මිත්‍රයා, මචෝ මං ආව ලංකාවට, මව් බිමට, එන්න හෙට අනිද්දා ඩිස්ටෙලා හමු වෙන්න. ඒ නිසා ඉතින් පුදුම සතුටක්. ඒ වගේ සුබ ආරංචියක්, අමුත්‍යෙක්ගේ පැමිණීමක්, ඒ වගේ දෙයක් සිද්ධ කරන අමුතු සතියක්. සිංහ රැසෙන් උපත ලැබුව ඔබට සති අග රිය වේගෙන් පදවන්න එපා. සති මැද අග දෙකම පොඩ්ඩක් උස්තන්වල නගින්න එපා.
ආදී දේවල් වලදී තා කල්පනාකාරීව තමන්ගේ කටයුතු කරන්න තමන්ගේ ආරක්ෂාව තමන් සලස්වා ගන්න වග බලා ගන්න. කොහොමද කන්‍යාවට මන්ජු පිරිස්මත් මේ අපි දැන් ලග්න පලාපල තොරතුරු මේ ටික කියන්න සියල්ල ඔබ වෙනුවෙන් කියාගෙන යද්දී අපි ආරාධනා කරනවා ඔබට හොම්ම රැඳිලා ඉන්න කියලා. අපි විරාමයක් අරගෙන ඇවිල්ලා නැවතත් අපේ හිතවතුන් වෙනුවෙන් සතියේ ලග්න පලාපල විමසමු. සජීව සම්බන්ධන හිතවතුන්ටත් අපි ඉන්නතර අවස්ථාව ලබා දෙනවා.